අපේ මේ සම්ප්‍රදායික දේවල් ගැන මෙච්චර කතා කරන්නේ. ඒ වගේ තියෙන ඇත්ත දැනගන්න. එහෙම නැතුව ඒකම කරන්න කියලා නෙවෙයි. දැන් බලන්නකෝ ඒ කාලේ ගමේ වැවේ වතුර තියෙන ප්‍රමාණය අනුව වැඩ කරන ප්‍රමාණය තීරණය කරලා තියෙනවා. දැන් මම ඉස්සෙල්ල කිව්වනේ මඩ කළුව තියෙනවා, දිය ගෙම්ම තියෙනවා, ඊළඟට තාවුල තියෙනවා, අන්තිමට වාන් ගිල්ම තියෙනවා. මහකන්නේ වෙලාවට ගොවිතැන් කරන්න පටන් ගත්තා. බිමල කළුවෙන් පස්සේ ඒගොල්ලෝ අන්තිමට මේ මඩ කළුවේ තියෙන වතුරයි දියගිල්මේ තියෙන වතුරයි දෙකම ඉතුරු කරලා තමයි මහකන්නේ. දැන් ඒතර යලට මොකද කරන්නේ? යලට ඉතුරු ටික වගා කරනවා. ඒක කියන්නේ අපි ඒ කාලේ යල මහා ගොවිතැන් කරපු මිනිස්සු කියලා. දැන් මේව මනින්නේ කොහොමද? මනින්නත් ඔතේ දැන් අර ගමනාල වටේට ගිහිල්ලා මේ කුස්පිලේ ඉඳගෙන කතා කරලා කියනවා, අද නම් හොරව හරවන්න ඕන කියලා. හොරව අරින්න ඕන කියලා. හොරව ඇරියට මේ වෙලේ තියෙන කොටස්, මේ කොටස් ඔක්කොටම හරියට සාධාරණ බෙදන්න ඕන. මං අහනවා මේ වැඩිහිටියන්ගෙන් කවුරු හරි අහලා තියෙනවද තරහන් කොටේ කියන එක? අහලා තියෙනවද? මොකද්ද? අහලා තියෙනවලු. හැබැයි ඒක මොකද්ද කරන්න කියලා කිව්වනම්? ආහා, වතුර බෙදා අහන්න දැන. හරියට හරි. කොහොම හොඳයි. මේ ඔය වෙලේ තියෙනවනේ අක්කර 5, අක්කර 25, අක්කර 40 ඔහොම බෙදලා මේවට ඔක්කොටම වතුර දෙන්න ඕනනේ. අර තරහන් කොටේ කට්ට කපනවා, ඒ වතුර ගිහිල්ලා අරක පාස්සන්න, අර වතුර අර අර කෑල්ලට වතුර දෙන්න. හොරව අරිනකොට ඔක්කොටම වතුර යනවා එක වගේ. හොරව වහනකොට අර අක්කර 25 එකක් පිරෙනවා, 40 එකක් පිරෙනවා, 5 එකක් පිරෙනවා. ඕක හරි අමාරුයි තේරුම් ගන්න. දැන් නම් ඉතින් ඔය සමීකරණ තියෙනවා. ඒ කාලේ කොහොමද මේක කරේ කියලා අපි හිතා ගන්න බෑ. දැන් ඔය තව තියෙනවා. දැන් කොහොමද මේ වැවේ වතුර මට්ටම හොයාගන්නේ? දැන් ඔය දැන් නම් ඉතින් කණු ගහනවා. ඔව්. ඒ කාලේ කණු ගහුවේ නෑ. එතකොට කොහොමද? මං අහන්නේ ඒක තමයි. කොහොමද වැවේ මට්ටම? ඉතින් මේ මෙන්න මේ වගේ කතා කරගෙන දකින ළමයි කල්ලා ගිලවන්න ඕන ගනුවත් තා. එතකොට තමයි දැනගත්තේ අවු පෙවෙනව නම් හරි වැණි වතුර. එහෙමද? එහෙමනම් නෙවෙයි. එහෙම නෙවෙයි. වතුර තියෙන ප්‍රමාණය තියෙනවා කට්ට කපලා ගලක හරි ගහක හරි. හා. ඒ කාලේ ඒකට දිය කැට පහන. දිය කැට පහන. අපේ කැට හොරෝම තියෙන්නේ ඒ කාලේ මේ දැන් වගේ නෙවෙයි. කැට හොරෝමේ කැටයක් අයින් කරනහම ඒකෙන් වතුර පිට වෙලා යනවා. තව කැටයක් අයින් කරනහම ආයෙත් වතුර පිට වෙලා යනවා. මේ කැටේ 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 අඩු කරන්න අඩු කරන්න වතුර මට්ටම බහිනකොට ඒ මට්ටම ලකුණු කරනවා ගලක. ඒකට තමයි තිය කැට පහන කියලා කියන්නේ. අපේ මහත්තයෝ, අලියන්ට ළමයින්ට දඟලන්නමයි හිත කියලා කියනවනේ. අපි ඔය ගැන කතා කරන්න කලින් අපේ මහත්තයා අලියන්ටයි ළමයින්ටයි තමයි නලියන්ට ගිර දෙනවා කියලා කියන්නේ. හැබැයි වැඩි හිටියෙක් එහෙම ඉන්නවා වගේ තියෙනවා. අපි මෙහෙම කරමුද? නෑ, කැමති නැත්ද අපේ දරුවෙක් හරි මේ මොහොතේ මේ ඉස්සර කියලා එහෙම නෙවෙයි. ඔව්. හොඳ ජන කවියක් එහෙම කියන්නේ. මම කැමති කරන්නේ නේ මොනවද ඉදිරිපත් කිරීම. ඔව්, මම හිතන්නේ ජන කවියක් එහෙම හොඳයි. ආ, ඒක හොඳයි. මොකද මේ ජන කවිය කියන දැන් මේ අපේ ඔය අපේ හේනේ කුමුරේ
අපේ මේ කොටිය පොඩ්ඩක් කතා කරලා ගන්න කැමති. නැහැ. කුමුල වටේ ඉන්නේ අය එක එක තැන් වල පැල කොටවත්. දාසුද. ඔය පැල ඉන්න මේ පැල ඉඳන් මේ ඉන්න ගවරාල ගොවි මහත්තයා කවියක් කියවලා යන කතිය. ඒකට විනිතුරු කවියක් කියලා එහා පැලේ. ඔතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා අයබෝඩ්. බැරිලා ආවත් ඒ පිළිතුරු කවිය ඇහුන් නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. කලකලන්ජක් වෙලා. එක්කෝ ඒ මිනිස්සයා එක්කෝ අනුතරක් වෙලා සතේ සර්පයෙක් මේවා කරනවා. එහෙම නැත්නම් ඌ පැරදිනවා කියලා වෙන කෙනෙකුට කොහිලා. ඒකට තව දේවල් කරලා දෙන්න ඕන. ඒක නිලම් තියෙනවා. එතකොට ගෙදර ඉන්න මායාව යන කවිය පිළිතුරු කවිය ඇහෙනද කියලා අහන්න. අපේ මහත්තයා දැන් අපේ ගොයියා කඩිය කියනවාද කියලා. ඇහිච්චේ නැති ගමන් පහවදා උදේ. ඈ. හරිද? ඔව් මේ මහගිරින්දේ ගම මේ ඇයොත් එහෙම තමයි. ඔව් දැන් කරලා කියනවා කියලා කොයි ගෙදර රින්ගේ කියලා අල්ල ගන්නවා. ඈ. ඒක කොහොමද දන්නේද කවියා? ඉතින් අපේ මහත්තයෝ මේ අපේ කතාවට ගෙනිමෙමු. ඉතින් මහත්තයා දැන් ඔය වකා කරනවා කියලා දැන් මොනවද වකා කරන්නේ? වීදි කියලා જાතියක් වකා කරනවා. ඒක හැදුවේ බතලගොඩි. බතලගොඩ. ඒටි කියලා જાතියක් කරනවා. අම්බලන්තොටි. එල්ඩි කියලා හදනවා. ලබුදූරේ. බීඩබ්ලිව් කියලා හදනවා. බෝඹුවලි. ඔය හදන ඒවා ඔක්කොම කිසි රහක් නැති ගුණක් නැති කාලෙ තියෙන්නේ. නැතුව අපේ පාරම්පරික සහල් තියෙනවා. අපිට යන්තම් ඕ කෝල් ටිකක් ගාල් ලු ටිකක් එහා කන්න පුළුවන් ආයි බොන්න ඈ සුවඳයි රසයි රසයි ගුණයි. දැන් බලමු අපි සිංහල මේ වර්ග කීයක් මෙතන ඉන්න අය දන්නවද? මේ අපේ සිංහල මේ වර්ග කීයක් කියලා දන්නවද? ඈ මොනවද බලන්න කියන්න බලන්න.